government Alai Jathik Helaurimaya today backed the proposed 18th amendment to the constitution and said that changes to the constitution will be done in three stages. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පක්ෂ නායකයොත් එක්ක අතිගරු ජනාධිපතිතුමා සාකච්ඡා කළා. එතනදී ආපු මූලික එකඟතාවය තමයි පියවර තුනකින් මේ කටයුත්ත කරන බව. මේ පළවෙනි පියවර දෙවෙනි තුන්වෙනි පියවරවලදී අපි බලාපොරොත්තු වෙනවා විධායක ජනාධිපති ධුරයේ සම්බන්ධයෙන් තවත් සංශෝධන තවත් සාකච්ඡා එකඟතාවයන් ඇති වෙයි කියලා. ඒ වගේම ඡන්ද ක්‍රමය ගැන එකඟතාවයන් ඇති වෙයි කියලා ඉදිරි කාලයේදී පැතිවරණ ක්‍රමය ගැන ප්‍රාදේශීය සභා පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය පිළිබඳ විශේෂයෙන් මේ අනුපාත ක්‍රමය ඉවත් කිරීම පිළිබඳව සංශෝධන ඉදිරි කාලයේදී ඒ කියද අපි බලාපොරොත්තු වෙනවා ඒ අවස්ථාවවලදී ඉදිරි අවස්ථාවවලදී අපේ ස්ථාවරය අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා දූර වාර ගණන වැඩි කිරීම ගැන අපේ අදහස ඉතාම පැහැදිලි අපි කලින් ප්‍රකාශ කළා විවස්ථාවකින් දූර වාර ගණන සීමා කිරීමකට වඩා ජනතාවට ඒ අයිතිය ලබා දීම වඩා සුදුසුයි කියලා අපි හිතනවා. Ranawaka claimed that even if the executive president's term of office is extended, the sovereignty of the people would always act as a decisive factor. ඒ නිසා මේ රාජ්‍ය බලය පාවිච්චි කළා කියලා ජනමතේ එහෙම දිනන්න බෑ මේ ලංකාවේ. එහෙම පාවිච්චි කළා අයථා විදිහට කරා 82 ජනමත විචාරණේ ඒක ප්‍රතිඵල රටට ලැබුණා. ජයවර්ධන මහත්තයා කැරල්ලකට රට අරන් ගිහිල්ලා කැරල්ලකට මුණ දීලා තමයි ඒ ජනමත විචාරණේ ප්‍රතිඵලයක් හැටියට ගියේ. ඉතින් ඒ නිසා කවුරුහරි ඡන්ද කොල්ල කන්න බලාපොරොත්තු වෙනවනම් ලංකා සමාජය ඒකට ප්‍රතිචාර දක්වලා තියෙනවා අතීතයේ. ඒ වගේම ලංකා සමාජයේ ශක්තිමත් කියලා පෙන්නලා තියෙනවා විධායක බලය තිබුණත් ඒකට මුණ දෙන්න 1993 දිත් 94 දිත් 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මංගල සමරවීර ඉතාම බරපතල විදිහට රාජ්‍ය බලය පාවිච්චි කරද්දී රනිල් වික්‍රමසිංහ ඒ මැතිවරණය ජයග්‍රහණය කළා. ඒ නිසා මේ කවුරු විධායක බලය පාවිච්චි කරන්න කියත් ජනතාවගේ රළවේගයක් තියෙනවා නම් ඒකට විරුද්ධව ලංකාව ඇතුළේ නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. A group against the 18th amendment slammed ongoing attempts to woo opposition members to gain a two-third majority in the parliament. 142 ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩුවක් තමයි බහුගිය සතියේ එපිට සතිය තිබුණේ. 8 වෙනිදා ඉඳලා ඒ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් 3-2 ගන්නේ ජනතා බලයකින් නෙවෙයි ජනතාවගේ බලයට පිටින් ගිය සල්ලි වලට හුමාරු වෙච්ච මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තමයි ආණ්ඩුවත් එක්කට එකතු වෙලා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ වල දැමෙනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ විවාද කිරීමේ අයිතිය සහ අදහස් දැක්වීමේ අයිතිය මේ පාර්ලිමේන්තු තුළ අහෝසි වීමේ අවසාන දිනේ බවට පත් වෙන 8 වෙනිදා තව අවුරුදු 6කට පස්සේ ජනාධිපති ධුරයකට දිවුරුම් දෙන්න තියෙන ව්‍යවස්ථාව ගේන තරම් හදිස්සිය මොකද්ද කියලා අපි අහන්නේ ඉතින් දෙයිනේ ওই තරම් තිබුණා නම් ඕක ගේන්න පුළුවන් තවත් බලයේ ඉන්නවනะ ඈ ওই තරම් ඌමනාවක් තියෙනවා නම් ජනතාව ඉන්නවා නම් තව අවුරුදු 6කට පස්සේ මේක ගේන්නකො so are we giving power or extending this power and giving a dictatorial constitution and the dictatorial power of the president for the basis of this economic development The movement earlier announced its plan to declare Wednesday September 8th as a black day and call for a general strike National Freedom Front supports the 18th constitutional amendment as a first step to amend the constitution to allow more democratic changes party leader Vimal Veerawansha said මින් පසුව මැතිවරණ ක්‍රමයේ පුළුල් සංශෝධන ඒ වගේම සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් විහිදුවීම හරහා මුළු මහත් එක්සේසත් කරන රට මුළු මහත් ශ්‍රී ලාංකික ජාතිය එකට එකමුතු කිරීමේ සංශෝධන මේ සියල්ල ඇතුළත් පුළුල් වෙනස්කම් රසක් ඉදිරි අදියර කීපයකදී මේ රටේ සිදු වෙනවා. නොවැම්බර් වල ජනාධිපතිතුමා තමන්ගේ දුර කාලයේ දෙවෙනි දුර කාලයේ බාර ගන්නවා සමග මේ ඊළඟ සංශෝධන සඳහා මේ රට යොමු වෙනවා. දැන් අපි 8 වෙනිදා කෙරෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට ජාතික නිදහස් පෙරමුණ අත් වශයෙන්ම සහයෝගය දෙන්නේ එක හිතින් අන්න අර දෙවෙනි තුන්වෙනි පියවරක් කෙරෙන බවට අපට තියෙන විශ්වාසය නිසා. අපි සතුටු වෙනවා ඇත්තටම පාර්ලිමේන්තුවට මාස 3කට වරක් පැමිණීමේ යෝජනාවත් අපි ඉදිරිපත් කරපු එකක්. Veerawansha also commented on the removal of the term limit to run for executive presidency. දිනපු අපේක්ෂකයෙක්ගේ දුර කාලේ දෙවෙනි දුර කාලෙන් පස්සේ යාට ඉල්ලන්න බෑ කියලා තිබුණම සිද්ධ වෙන දෙයක් තමයි යනයාකා කොරහත් බිඳගෙන යන්න බලන. මොකද එහෙම සිතුවිල්ලක් එනවා මොකද එයා ආයි මහජනයා ගාවට යන්නේ නැහැ.
එයාට බයක් නැති වෙනවා. මං ගෙදර යන්නේ. ඉතින් ගෙදර යන්නේ කි මොන මොන හරි කරගෙන යන්න කියලා ඊට පස්සේ සිතුවිල්ලක් පහළ වෙනවා. ඉල්ලන වාර ගණන මහජනයාට තීරණය කරන් දෙන්න. මහජනයා තෝරලා ඉවෙන එක්කිනා මොනතරම් බලතල භුක්ති විඳිනවද නැද්ද කියන එක ගැන සංවාදය වෙනම ගන්න. ඒකෙදි අපි ඉන්න ස්ථාවරේ තමයි යම් සංශෝධන තවදුරටත් විය යුතුයි කියන්නේ. අනිත් එක දැන් මේ වාර ගණනේ සීමාව තියෙන්නේ දිනන මිනිහටනේ. පරදින මිනිහට මොන බාධාවක්වත් නැහැ. දැන් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවා පරදිනවා. අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉල්ලනවා පරදිනවා. ව්‍යවස්ථාවෙන් කියලා නැහැ පරදින මිනිහට වාර දෙකකට වඩා බෑ කියලා. එහෙම තිබ්බනම් අද UNP ගොඩනේ. එහෙම තිබ්බනම් අද එක්සත් ජාතික පක්ෂයේ ගොඩ. ඉතින් පරදින මිනිහට මහජනයා අකමැති මිනිහට ඕන තරම් ඉල්ලන්න පුළුවන්. දිනන කෙනාට මහජනයා කැමති කෙනාට දෙවතාවයි. ඊට වඩා බෑ. ඒක කොහොමද සාධාරණ වෙන්නේ? Indian Army Commander General Vijay Kumar Singh called on President Mahinda Rajapaksha at President's House today. President's Secretary Mr. Lalit Wirathunga and the Army Commander Lieutenant General Jagat Jayasurya were also present at the location. Land surrounding the Beira Lake in Colombo has been earmarked for a park, shopping and entertainment area and hotels. Media reports claim that the land will be offered to private investors by the island's city development authority. The urban development authority under the purview of Gotabaya Rajapaksha is negotiating with a few private owners of the land bordering DR Vijayawardhana Mawatha with the aim of releasing the land for the purpose. Several unauthorized settlements around the area have been cleared and the cleaning and dredging of the Beira Lake have also been proposed. A 19-year-old boy named Gunaratnam Sharmilan, studying at a Tamil school in Trincomalee, had been allegedly abducted while returning from his tuition class, media reports revealed. Gunaratnam Sharmilan's uncle had informed the police that the boy had been kidnapped in a van. However, police spokesperson SSP Krishanta Jayakodi told Debrief that he has not received any information about the incident. There will be showers at several places in the western, Sabaragamuwa and central provinces and in Gaul and Mathura districts. Thundershowers will also develop at a few places in the Uwa and eastern provinces during the afternoon or evening. The sun is almost overhead Sri Lanka during the period 28th of August to 8th of September this year. You can now follow Debrief on YouTube, Twitter and Facebook.